आयबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख्या सियत मध्यान प्रवृत्ति विकास में मम कविंदु विजयवर्धन प्रथम सिरस्ताल අඟුඩ වෙඩි තැබීමකින් පුද්ගලයා කුමරුට මංගල උත්සවය තුළු ක්‍රියාකාරකම් කිහිපයක සීමා අද සිට ලිහිල් කෙරේ මත්පැන් භාවිත කිරීමට තවදුරටත් අවසර නැහැ යලිත් කොවිඩ් මරණ වැඩි වී ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි දිවයින පුරා පැවැත් වූ ගුරු විදුහල්පති උද්ඝෝෂණ මාලා අතිසාර්ථකයි නොවැම්බර් 3 වනදාත් පාසල් ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමට සූදානම් මහින්ද ජයසිංහ කියයි उद्घोषण पवत्त यलित पोकुरुवेतिवियहगे विशेषज्ञ वैद्यवरुण अनतुरुवंगवाय अदानी मन्नारमटत ये जनपति थामू बव इंदिय माध्य वार्ता कराय प्रथमे नवदाने देशीय पुआत्वेत अदुदैसन अंगोड मीगहवत्त प्रदेशे निवसकदी वेडि तैबीमक सिदुव तिबेनवा मेम वेडि तैबीमेन पुद्गलेकु मेगोस एक्कायकु बरपतल तुवाल लबुवा मेम सिद्धिय संबंधयेन पोलिसिय पुलुल विमर्शन आरंभ कर तिबेनवा අද අලුයම 6ට පමණ අඟුඩ ප්‍රදේශයේ නිවසකදී මෙම වෙඩිතැබීම සිදු වී ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකු නිවසට ඇතුළු වී මෙම අපරාධය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කළා මුල් ඒරියාව පොලිස් අසමේ මීගහවත්ත ප්‍රදේශයේදී අද දින උදෑසන සිදු කරන ලද වෙඩිතැබීමකින් වයස අවුරුදු 42ක පුද්ගලයෙකු මිය ගියා වයස අවුරුදු 45ක පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා මෙම වෙඩිතැබීමට යතුරුපැදියකින් සැකකරුවන් දෙදෙනෙකු පැමිණ තිබෙන බවට අනාවරණය වෙනවා ඒ වගේම මෙම වෙඩිතැබීමට හේතුව සහ සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා නුගේගොඩ කොට්ටාෂ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ කොට්ටාෂ අපරාධ විමර්ශන අංශයත් ඒ වගේම බස්නාහිර පළාත් දකුණ කොට්ටාෂ අපරාධ විමර්ශන අංශයත් තවත් නිලධාරීන් කණ්ඩායම් දෙකකුත් ක්‍රියාත්මකයි අපරාධ ස්ථානය සම්බන්ධ විමර්ශන කටයුතු මුල්ලේරියාව පොලිස් ස්ථානය මගින් තවදුරටත් සිදු කරනු ලබනවා සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම අදානි මහතා ඊයේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර අදානි මහතා ඇතුළු පිරිස ඊයේ දින මන්නාරම් ප්‍රදේශයේද සංචාරයක නිරත වී තිබෙනවා. ඒ තවත් ආයෝජන ව්‍යාපෘතියකට සම්බන්ධ වීමේ අරමුණින්. කොළඹ වරායේ බටහිර පරයන්තයේ 51ක අයිතිය හිමිවන්නේ ඉන්දියාවේ අදානි සමාගමටයි. කොළඹ වරායේ ප්‍රධාන වරාය පර්යන්තයක් වන බටහිර පර්යන්තයේ 151ක අයිතිය හිමිවන ගිවිසුම පසුගිය සැප්තැම්බර් මාසයේදී වත්මන් රජය ඉන්දියාවේ අධානි සමූහ ව්‍යාපාරයත් සමග අත්සන් කළා. එම ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවට හිමිවන්නේ එම පර්යන්තයෙන් 149ක කොටස් පමණයි. ඉන්දියාවේ අධානි සමාගමට ඒ අනුව වසර 35කට බටහිර පර්යන්තයේ බහුතර කොටස් හිමිවනවා. ඒ අනුව එම ගිවිසුම අත්සන් කළ අධානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම जनाधिपति ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වීමටයි ඊයේ දින ගෞතම අදානි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡාවක නිරත වී ඇති බව ඉන්දිය මාධ්‍ය සිය වෙබ් අඩවි වල වාර්තා කර තිබුණා මේ අතර ගෞතම අදානි මහතා ඊයේ දින මන්නාරම ප්‍රදේශයේද සංචාරයක නිරත වී තිබෙනවා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට ඔහු ඇතුළු කණ්ඩායම මෙලෙස මන්නාරමට ගොස් තිබෙනවා එෙහිදී පුනර්ජනනීය බලශක්තිය 70%ක් දක්වා වර්ධනය කිරීමේ ව්‍යාපෘතියකට අදානි සමාගම යෝජනා ඉදිරිපත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය ඇත්තේද මන්නාරම් ප්‍රදේශයේ මෙතර කැබිනට් මාධ්‍ය හමුවේදීද ගෞතම අදානි මහතාගේ සංචාරය පිළිබඳව මාධ්‍ය වේදීන් ප්‍රශ්න කළා මේ සංචාරය පෞද්ගලික සංචාරයක් හැටරෙන්නේ
බටහිර ජටි ඉදිකිරීම සඳහා ඔවුන්ගේ කැමැත්ත පළ වෙලා තිබෙනවා ඒ නිසා ඔවුන් මේ පිළිබඳව විමර්ශන කිරීමතුළු කරුණු ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාව සඳහා ඇති අවස්ථාවන් විනිශ්චය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණියා වෙන්න පුළුවන් ඒ සම්බන්ධ නිල ප්‍රකාශයක් දැනට නිකුත් වෙලා නැහැ කෙසේ වුවත් ශ්‍රී ලංකාව තුළ ආයෝජකින්ට හිතකර පරිසරයක් ඇති කිරීමට කටයුතු කිරීම රජයේ වගකීමක් ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන අත්‍යවශ්‍යයි අප මුහුණ දෙන ඩොලර් හිගයට පිළියමක් හැටියටත් රටේ සංවර්ධනය වෙනුත් ඒ ආයෝජන රටට කැඳවා ගැනීම විශේෂ කාරණයක් ශ්‍රී ලංකාව දැනට පවතින තත්ත්වයන් යටතේ ලෝකයේ රටවල් රාශියක් සමග සැසඳීමේදී ආයෝජකයින් අඩුවෙන් වෙන රටක් තිය තත්ත්වය හොඳ තත්ත්වයට පරිවර්තනය කරගෙන මේ රටට ආයෝජකයින් කැඳවා ගන්නට අවශ්‍ය උන්ට අවශ්‍ය පසුතලයේ පහසුකම් නිර්මාණය කිරීමත් රජයක වගකීමක් හැටියට අපි සලකනවා ගෝලීය පිරිසිදු බලශක්ති සංක්‍රාන්තිය පිළිබඳ ප්‍රකාශනයක රත්සන් තැබීම සඳහා විදුලි බල අමාත්‍යවරයා හැටියට ගරු ගාමිණි ලොග්ගේ මැතිවරණ විසින් ඉදිරිපත් කරන ලද සංදේශයකට කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. යටතේ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සම්මුතිය පාර්ශ්වකරුවන්ගේ 26 වන සමුළුව ඔක්තෝබර් මාස 31 දින සිට නොවැම්බර් මාස 12 වන දින දක්වා ග්ලාස්කෝ උණුවරදී පැවැත්වීමට දනම් කොට තිබෙනවා. පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේ විශාල කැපවීමක් සහ දැක්මක් තිබෙනවා. අපිට අවශ්‍ය වෙලා තිබෙනවා ශ්‍රී ලංකාව තුලත් එම ගල්ලංගුරු බලාගාර වලින් ලැබෙන විදුලි ප්‍රමාණය ඉදිරි කාලය තුල ක්‍රමානුකූලව අඩු කරමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වැඩිපුර දියුණු කරන්නට පෙට්‍රල් මෙරටට ආනයනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ගිවිසුම පිළිබඳව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා තිබුණා. ඒ අනුව ජනවාරි පළවෙනිදායින් පසුව ආරම්භී මාස 8ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඩීසල් සහ පෙට්‍රල් ආනයනය කිරීම සඳහා සිංගප්පූරුවේ විටෝල් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම වෙත අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පසුව එම ගිවිසුම් ප්‍රදානය කිරීම සඳහා අවශ්‍ය යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තියෙනවා. ගුරු වැටු විෂමතාව පිළිබඳ රජයට බල කරමින් ඊයේ දින දිවයින පුරා සංවිධානය කළ උද්ඝෝෂණ අතිසාර්ථක වූ බව ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. මේ අතර උද්ඝෝෂණ පැවැත්වීම තුළින් කොවිඩ් පොකුරු ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික අංශ ඊයේ දින ආරම්භ වුණා. නිසි සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුකූලව ප්‍රාථමික පාසල් ආරම්භ කෙරුණු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව අද දිනත් පාසල් ළමුන් සහ ගුරුවරුන් ඊතා උද්‍යෝගයෙන් පාසල් කරා පැමිණියේ මේ ආකාරයෙන්. මෙතර වර්ජිනේ නිරතව සිටින සියලුම ගුරු විදුහල්පති සංගම් ඊයේ දින සිට පාසල් ඉගැන්වීම් කටයුතු වල පමණක් නිරත වීමට තීරණය කළා. ඒ අනුව ඊයේ දින පාසල් පැමිණි ගුරු විදුහල්පතිවරුන් පාසල් කටයුතු අවසන් කර දැවැන්ත විරෝධතා මාලාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවල දියත් කරනු ලැබුවා. ඒ තම වැටුප් විෂමතා සඳහා නිසි විසඳුම්illa රජයට බල කරමින් ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ඊයේ දින පැවැත් වූ උද්ඝෝෂණ අතිසාර්ථක බවත් ලබන මාස 3 වන දින නැවත පාසල් ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්ය. ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් ලබා නොදීමට එරෙහිව ඊයේ දවසේ අපි ගුරු විදුහල්පති වෘත්තීය සමිතියේ සම්දානයේ ලෙස පසරු දෙකක රට පුරාම උද්ඝෝෂණ 318කට වැඩි ප්‍රමාණයක් පැවැත්වුවා. ඉතාමත් සාර්ථක ලෙස මේ උද්ඝෝෂණ විශේෂම සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව පවත්වමින් අපි ආණ්ඩුවට නැවත අවධාරණය කළා වූ කඩිනමින් මේ ප්‍රශ්නේ විසඳන ලෙස. ඉන් අනතුරුව අපි බලාපොරොත්තු වන ලබන මාසයේ 3 වෙනිදා දෙමව්පියන් සමග මේ ඉල්ලීම් ලබා දෙන ලෙස බල කරමින් දරුවන්ගේ අධ්‍යාපනය උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වන්න රට පුරාම මේ ආරම්භ කරන ලද පාසල් ඉදිරිපිට මේ ඒකරාශී වීම හරහා කෙනෙක් තර්ක කරන්න පුළුවන් අපිට කාටවත් ලෙඩේ හැදුනේ නැහැ අපි කවුරුවත් මිය ගියේ නැහැ අපි උද්ඝෝෂණය කරාට අපි ඒකරාශී වුණාට කාටවත් හානියක් උනේ නැහැ කියලා මම ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා රට පුරා ඉන්න අය එක්තැනකට ඒකරාශී වීමෙන් මේ රෝගය අපි නොදැනුවත්වම පැතිරෙන්න තියෙන ඉඩකට ඉතා වැඩි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ රෝගය පැතිරීමට තුඩු දෙන අයුරෙන් මේ කටයුතු වලින් වැළකීමෙන් තමන්ගේ වෘත්තීය අයිතීන්
දිනාගැනීමට කටයුතු කරන්න කියලා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා පෙර පාසල් ගුරුවරුන්ට ලබා දුන් රුපියල් 2500ක දීමනාව පසුගිය ජූනි මාසයේ සිට ඇතැම් ගුරුවරුන්ට ලබා දී නොමැති බවට අද කැබිනට් තීරණ දැනුම් දීමේදී මාධ්‍යවේදිනියක් ප්‍රශ්න කළා ඒ සම්බන්ධයෙන් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා මුතුන වැඩසටහන ආරම්භ කරේ ඉතාම මෑතදී නිසා රජය අඛණ්ඩව වැඩසටහන ක්‍රියාත්මක කරන ඒ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් අපිට ඒවට විසඳුම් දෙන්නත් හැකියාව තිබෙනවා සඳහන් කරනවා මේ අතර නිරෝධායන නීතියට අනුකූලව නොවැම්බර් මාස පළමු වනදා සිට පෞද්ගලික පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළා නොවැම්බර් පළවෙනිදා සිට අපිට පන්ති ලබා කිරීමේ අවසරයක් හම්බ වෙන බවක් කියනවා පූර්ණ සෛඛ්‍ය ආරක්ෂිතව නිරෝධායන නීති අනුව ඒක පවත්වනවා ඒ වගේම සියලුම ගුරුවරුන් මේ වෙනකොට එන්නත් දෙකම අරගෙන තියෙනවා ඒ වගේම අපි පන්ති ආරම්භ කිරීමේදී සාමාන්‍ය තත්ත්වයන් යටතේ නෙවෙයි කරන්නේ මුලින්ම ළමයි 100ට වඩා අඩු පන්ති තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සියල්ලටම සෞඛ්‍ය අංශවල සහයෝගය ඒ වගේම ආරක්ෂක අංශවල සහයෝගය ඇතුළු තමයි අපි මේක කරන්නේ කාබනික පොහොර එක්ක අපේ රටට අහිතකර බැක්ටීරියා එයි කියන සැකය දැන් නැවත මතුවලා ඒ චීනයේ කාබනික පොහොර නැව යලිත් අපේ වරාය අවට සැරිසරන බවට තොරතුරු වාර්තා වීමත් සමගයි පොහොර නැවට කොළඹ වරායට ඇතුල් වීමට ඉඩ තියන්නේ නැහැ කියලයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ මේ අතර රසායනික පොහොර ඉල්ලා ඇලහැර ගොවීන් ආරම්භ කළ අකණ්ඩ උපවාසයට අදට දින 3ක් ගත වෙනවා අපේ රටේ පොහොර ගැටලුව පිළිබඳව ප්‍රශ්න මොහොතින් මොහොත වැඩි වෙමින් පවතිනවා ඊට යම් සාධනීය වූ පිළිතුරු ලබා දීම සිදු වුණත් මතුවෙන ප්‍රශ්න සංඛ්‍යාවේ හැටියට පිළිතුරු ලැබෙන්නේ නැහැ කියන එකයි අපිටත් පෙනී යන්නේ ගොවීන් නගන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා මේ ප්‍රශ්න අතර ප්‍රධාන වන්නේ ඉදිරි කන්නේ සඳහා අවශ්‍ය තරම් පොහොර ලැබෙයිද ලබා දෙන බව කියන කාබනික පොහොර වලින් නිසි ඵල නෙලා ගන්න හැකි වේවිද කියලා ඒ වගේම එක් එක් භෝග කාණ්ඩයන් සඳහා වූ නියමිත කාබනික පොහොර වර්ග නියමිත මාත්‍රාවන් නියමිත ආකාරයට ලැබෙවිද යන්නත් ගොවීන්ට තියෙන විශාල ප්‍රශ්නයක් මේ සියලු ප්‍රශ්න කැටි කර ගනිමින් ගොවීන් නිරන්තරයෙන් උද්ඝෝෂණ පවත්වනවා වහාම පිළිතුරු ලබා දෙන්නට කියා. ඒ අතරතුරයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් තමා පිළිබඳ විශ්වාසය තබමින් කාබනික පොහොර වගාවට ජනතාවට යොමු වන ලෙසට ඉල්ලීම් සිදු කරන්නේ. කාබනික වගාවන් කාබනික පොහොර නිෂ්පාදනයන් මේ වන විට රට තුළ නිර්මාණය වනවා සේම කාබනික යයි පවසන පොහොර වර්ගද විදේශීය රටවලින් ගෙන්වීමට කටයුතු කරමින් සිටිනවා මේ අතර චීනයේ සිට මෙරටට ආනයනය කරන ලද කාබනික පොහොර නැව පිළිබඳව පසුගිය කාලයේදී විවිධ කතාබහ ඇති වුණා ඊට ප්‍රධාන හේතුවක් වුණේ මේ ගෙනාපු පොහොරවල අහිතකර බැක්ටීරියා අඩංගු බවට පර්යේෂණ මගින් තහවුරු වීමත් සමගම පොහොර නැව ආපහු හරවලා යැවීමට කටයුතු කිරීමත් සමග හැබැයි මේ විදිහට මේ නැව ආපහු හරවලා යනවා කියලා කිව්වට පොහොර නැව ශ්‍රී ලංකාවට ආසන්නයේ නැංගුරම්ලා තිබෙන බවට විවිධ පාර්ශ්ව පසුගිය දිනවල තොරතුරු අනාවරණය කළා. දැන් මේ නැව නැවත ලංකාවට එන බවටත් ඇතමුන් පවසනවා. අද මේ පිළිබඳව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. චයිනා ෆර්ටිලයිසර් අර ප්‍රමිතියේ ප්‍රශ්න නිසා මේ රජය ප්‍රතික්ෂේප කළා. නමුත් ඒ ෆර්ටිලයිසර් ෂිප් එක ආපහු අපේ රට තුල ඇවිල්ලා තියෙනවා. ප්‍රමිතියෙන් අඩු කාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇතුල් කිරීම වළක්වන ලෙස දැනටමත් වරාය අධිකාරී සභාපතිතුමා නිහාල් කප්පිටිපොළ මහතා දැනුම් දීලා තියෙන නිසා එම නැව ශ්‍රී ලංකා වරාය තුලට ඇතුල් කිරීම දැනට නවත්වලා තිබෙනවා ප්‍රමිතියෙන් අඩු පොහොර බාර ගැනීමට ශ්‍රී ලංකා රජය සූදානම් නොමැති බව පැහැදිලිව අපි මේ වෙනකොට දැනුම් දීලා තිබෙනවා මේ අතර නැනෝ නයිට්‍රජන් දියර පොහොර මිලදී ගැනීමේදී සිදු වූ අත යට ගනුදෙනු පිළිබඳවත් විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරද්දී ඒ පිළිබඳව ඊයේ දින සමගි ජනබලවේගය CID ට පැමිණිල්ලක්ද ගොනු කළා මාධ්‍යවේදීන් අද කැබිනට් මාධ්‍ය හමුවේදී මේ පිළිබඳවත් ප්‍රශ්න කළා මේ ආනයනය කරපු දියර පොහොර කුප්පියක වටිනාකම වෙන්නේ ලංකා මුදලින් රුපියල් 1302.718 ඔබතුමාලා මිලදී ගන්නේ 5230කට රුපියල් 3927ක් වැඩිපුර ගෙවලා තිනවා යම් කිසි අතයට ගනුදෙනුවක් වෙලා කොමිස් හෝමාරුවක් වෙලා තිනවද මෙම මිල පිළිබඳව ඔබ සඳහන් කළ කාරණය හිමරදි නොවන බව අපි සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් ඉතාම පැහැදිලිවම ඉදිරියේදී ඉතාම විනිවිද පෙරණසළු බවෙන් සියලුම කරුණු රටට හෙළි කරනු ඇති පැමිණිලිත් ඉදිරිපත් කළ තිබෙන අංශ ගණනාවක් මගින් ඒ නිසා ඒ සම්බන්ධ පරීක්ෂණ සහ තොරතුරු ඉදිරියේදී රටට පැහැදිලිව හෙළි වෙයි
රජය අමාත්‍යවරුන් කුමන ප්‍රකාශයන් සිදු කළද පොහොර ඉල්ලා බකමුණ ඇලහැර ගොවිජන ව්‍යාපාරේ රාජ්‍ය සංවිධාන 41ක නියෝජිතයින් ආරම්භ කළ අඛණ්ඩ උපවාසය අද තුන්වන දිනටත් ක්‍රියාත්මක කර තිබෙනවා හැටි ඉක්මනින් මේ රසායනික පොහොර ටික වල්නාසක ටික අපිට ලබා දෙන්න කියලා මේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා එහෙම නැතිවත් අපි අඛණ්ඩ උපවාසය ඉදිරියට ගෙනියන බව මේලා ප්‍රකාශ කරනවා දගලන්නේ අපි මරන්නද පාපාරට දාන්නද දගලන්නේ පොහොර ටික දීපල්ලා නැත්තම් අපිට ගොවි තනක් නැ මොනවද කොවිඩ් සමය තුල රටට විදේශ විනිමය උපයා දීමට ලැබුණු සහාය සම්බන්ධයෙන් කොළඹ නැව් තටාංගනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී සිය ස්තුතිය පළ කර තිබෙනවා. කොවිඩ් වසංගතයේ පවතින කාලය තුළ නෞකා දෙකක් නිෂ්පාදනය කරමින් රටට විදේශ විනිමය උපයා දීමට ලැබුණු සහාය සම්බන්ධයෙන් කොළඹ නැව් තටාංගනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී සිය ස්තුතිය පුද කර තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 35ක ආදායමක් හිමි වූ අල්කා සහ ෂානල් අරක් නෞකා දෙකම කොවිඩ් කාලය තුළ නිෂ්පාදනය කිරීමට කොළඹ නැව් තටාංගනයේ සමත් වූ අතර එම නෞකා දෙකම ලබන හතරවැනිදා එරටදී ඉරාක රජයට බහර දීමට නියමිතව තිබෙනවා. වැඩපිළිවෙලට සහාය වෙමින් නෞකාලුත් ඇඩියාව සඳහා ප්‍රාදේශීය ශාඛාවක් ලබන දෙවනදා ත්‍රිකුණාමලයේ වරාය කේන්ද්‍ර කරගනිමින් පළමු වතාවට ආරම්භ කරන පව කොළඹ නැව් තටාංගන ප්‍රධාන විධායක නිලධාරී දීවි අබේසිංහ මහතා මෙහිදී අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබෙනවා. ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ පස්වරුවේ සයිනියම් දරුවන්ගේ සෝදුක් විමසා බැලීමට එක් වී තිබුණා. පසුගිය ඔක්තෝබර් මාස 21 වෙනිදා අලුයම සයිනියම් දරුවන් මෙලව එළිය දුටු අතර ඔවුන් අතර පිරිමි දරුවන් 3 දෙනෙකු සහ ගැහැණු දරුවන් 3 දෙනෙකු සිටිනවා. මෙහිදී දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් मंगल उत्सव सौख्य सेवा अध्यक्ष जनरल नव सौख्य मार्गोपदेश මංගල උත්සව සඳහා පනවා තිබූ සීමා ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. මංගල උත්සව පැවැත්වීමේදී ශාලාවේ ධාරිතාවෙන් 3/1 වන පරිදි උපරිම පුත්කලින් සිය දෙනෙකුට සහභාගී විය හැකි. එලිමහන් ස්ථානීයක විවාහ මංගල උත්සව සංවිධානය කරන්නේ නම් සහභාගී විය හැකි සංඛ්‍යාව 150ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. මංගල උත්සව තුල මත්පැන් භාවිතය තහනම්. ශාලාවේ ඉඩ ප්‍රමාණයෙන් 3/1 වන පරිදි උපරිම පුත්කලින් 150 දෙනෙකුගේ සහභාගීත්වයෙන් කාර්යාලීය රැස්වීම පැවැත්විය හැකි. ආපන ශාලා තුල මුළු ධාරිතාවෙන් 3/1 වන පරිදි එකවර පුත්කලින් 75 දෙනෙකු ආහාර ගැනීමට අවසර ලබා දී තිබෙනවා. එලිමහනේ ආහාර ගන්නා අවන්හල්වලදී එකවර ආහාර ගැනීමට අවසර හිමිවන පරිභෝගිකයින් සංඛ්‍යාව සියයක්. මංගලෝත්සව සහ වෙනත් ඕනෑම උත්සවයක් සඳහා මේ ඒක රාශි වෙනකොට අවම සංඛ්‍යාවක් 50 සීමාවද 100 සීමාවද 150 සීමාවද කියලා හිතන්න එපා. අපිට අවශ්‍ය කරන අවම සීමාව ඇතුලේ මේ උත්සව පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපි හැම වෙලේම ඉල්ලා සිටිනවා මේ අවශ්‍ය කරන ඉඩ කඩ ඇතුව දුරස්ථභාවය ආරක්ෂා කරගමින් සෑම විටම මුව ආවරණය පැලඳ සිටීමෙන් මේ අවශ්‍ය කරන ආරක්ෂාව ලබා ගන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ඡායාරූප ගැනීම සඳහා මුව ආවරණය ඉවත් කිරීමෙන් වලකින්න මත්පැන් පානයේ අවස්ථාව ලබා දෙන්න එපාය කියන එක ඉතා පැහැදිලිව කියලා තියෙනවා. මේකෙන් තමයි ආරම්භ වන්නේ නීතිය කඩ කිරීම. උත්සවයක් නිසා ලොකු පොකුරක් ඇති වුණොත් ඒ පොක් උත්සවයේ අපි නවත්තන්නේ නැහෙනේ. ඒක ඒ වෙනකොට කරලා ඉවරයි. නමුත් ඉදිරියේදී කරන්න යන උත්සව වලට ආයෙත් නැවත සීමාවන් ඇති කරන්න සිද්ධ වෙනවා. ඉතාමත්ම වගකීමෙන් යුතුව එම උත්සව වලට අවශ්‍ය කරන සහාය ලබා දෙන්න එසේ නොකළොත් ඉදිරියේදී නැවත නැවතත් මේ සීමාවන් වලට යන්නේ අපිට වළක්වන්න බැරි වේවි.
ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 561 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දෙවැනි දිස්ත්‍රික්ක 25 න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 536,645ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් කලින් 503,703 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිනී වීම හේතුවෙන් තවදුරටත් පුත් කලින් 19,302 දෙනෙකු ප්‍රතිකාර ලැබනවා. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පෙරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,640ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ වාර්තා වුණ පරිදි කොවිඩ් මරණ වාර්තා වීමේ යම් වැඩිවීමක් අපි දකින්න ලැබෙනවා. මේක ගැන අපිට මේ මොහොතේ ස්ථිරවම යමක් කියන්න කල වැඩි. මොකද ඕනම වෙලාවක ඕනම මරණ සංඛ්‍යාවක උච්චාවචන වෙන්න සිද්ධ වෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. නමුත් අපිට මේ මරණ වැඩිවීම 100%ක් සැහැල්ලුවෙන් හිතන්න පුළුවන් දෙයක් නොවන නිසාත් මුලින්ම දකින අවස්ථාවෙම මේක සංවාදයට ගැනීමත් මං හිතනවා වැදගත් වෙනවා. මේ මරණ වැඩිවීම අපි නොදැනුවත්ව රෝග වැඩිවීමක් සමහර විට වැඩි වෙලා තියෙනවාද කියන එක ගැන සැකයක් ඇති වෙනවා. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අද දිනින් පසු ඕනෑම අවස්ථාවක විශ්වවිද්‍යාල විවෘත කිරීම සඳහා උපකුලපතිවරුන්ට අවසර ලබා දී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ කාණ්ඩ වශයෙන් මුලින්ම විභාග සහ ප්‍රායෝගික පුහුණු කටයුතු සඳහා මූලිකත්වයක් ලබා දීලා තියෙනවා. උපකුලපතිවරුන්ට වගකීම පවරලා තියෙනවා. ඒ පීඨවල කුමන කණ්ඩායමද මූලික වටේදී විශ්වවිද්‍යාලයට කැඳවන්නේ කියලා තීරණය ගැනීම සඳහා. මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ අවසන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.